ආයුබෝවන් පැරණි කියමනක් තියෙනවා ඔබ සැලසුම් කරන්නට අසමත් වෙනවා නම් ඔබ අසමත් වෙන්න සැලසුම් සූදානම් කරනවා කියලා ඇත්තට මොකද්ද මේ කතාවේ තියෙන වැදගත්කම කියන එක අපි බලමු ජීවිතේ අපි හැමෝම සාර්ථකත්වයේ වෙනුවෙන් වෙහෙසන මිනිස්සු සාර්ථකත්වේ කරා යන්නට අපි කැමතියි ඉතින් ඒ වෙනුවෙන් අපිට තියෙන සීමිත කාලයක් මේ සීමිත කාලය තුල ඉලක්කවලට ළඟා වෙනකොට මෙන්න මේ සැලසුම් කිරීම ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම තමයි ඔබ සමහර වෙලාවට සැලසුමක් නොමැතිව වැඩ කටයුතු කරනවා ඇති. අන්තිමේට වැඩ ඉවර කරලා බැලුවම ඔබේ බලාපොරොත්තු වෙන ඉලක්කයට කිසිම දායකත්වයක් නැහැ ඒ කරපු වැඩවල. ඉතින් ඔබගේ කාලය අපරාධ කියලා, ඔබගේ මහන්සිය අපරාධ කියලා සමහර වෙලාවට ඔබගේ මිල මුදලුත් අපතේ යන්නට ඇති. ඉතින් 2021 වර්ෂයේ එසේ නොවෙන්නට සැලසුම් කරන්න ඔබ සූදානම් වෙන්න ඕන. ඉතින් මේක තමයි සුදුසුම කාලය. මොකද 2020 වර්ෂයේ අවසාන දවස් කීපය තමයි මේ ගත වෙන්නේ. ඉතින් මේ අවසාන දවස් කීපය තුල ඔබට පුළුවන් ඔබගේ ඉලක්ක නිර්මාණය කරන්නට 2021 වෙන්න. හැබැයි සැලසුමක් විතරක් නිර්මාණය කරාට මදි. මොකද ඒක තවත් සිහිනයක් බවට පත් වෙන්නට පුළුවන්. වැදගත්ම තව එක දෙයක් තියෙනවා. ඔබ සැලසුම නිර්මාණය කරන වගේම ඒ සැලසුමේ සාර්ථකත්වය මැන බලන්න පුළුවන් ක්‍රමයක් ඔබ විසින් සාදාගත යුතුයි ඔබට උචිත වන ආකාරයෙන්. එතකොට ඔබට පුළුවන් ඔබගේ ඉලක්කය කරා ළඟා වෙන සැලසුම ක්‍රියාත්මක වෙනකොට ඒකෙන් ඔබ ඉලක්කය කරා ළඟා වෙනවද නැද්ද කියන එක ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙම නැත්නම් ඔබටම දකින්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ නිසා 2021 වෙනුවෙන් නිවැරදි සැලසුමක් සකස් කරගන්න. ඒ සැලසුමත් එක්ක ඔබේ ජීවිතය ජය ගන්න.